අයිබෝවන් අද අපි කතා කරනවා MS PowerPoint පාවිච්චි කරනකොට පිච් එකක් ඉන්සර්ට් කරලා පස්සේ පිච් එක ක්‍රෝප් කරන්නේ කොහොමද? බෑක්ග්‍රවුන්ඩ් එකේ තියෙන ඔප්ෂන්ස් අපි අයින් කරන්නේ කොහොමද? ඒ වගේම PowerPoint slide එකකට බෑක්ග්‍රවුන්ඩ් ඉමේජ් එකක් අපි දාන්නේ කොහොමද? ඒ වගේම PowerPoint slide එකක් play වෙනකොට white board එකක් විදිහට PowerPoint slide එකක් පාවිච්චි කරන්න කොහොමද සහ animation keep එක ගැන අතුරත් කරන්න කොහොමද කියලා අපි කතා කරනවා. ඉතින්නම් මම මෙතනදී ඔයාලට පෙන්නන්නම් කොහොමද picture එක අපි insert කරන්නේ crop කරන්නේ කියලා. මම පින්තූර කීපයක් මෙතන download කරගෙන තියෙනවා. මට කරන්න තියෙන්නේ අදාළ පින්තූර select කරගෙන අරගෙන ඇවිල්ලා මගේ PowerPoint කෙන් presentation එකට අරගෙන ඇවිල්ලා අතාරින්න. ඊට පස්සේ මේ පින්තූර මෙන්න මේ ආකාරයෙන් පෙන්වනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති picture tools කියන එක highlight වෙලා තියෙනවා. මෙයව select කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ තියෙන option අර මේ පින්තූර විවිධාකාරයේ design ලබා දෙන්න. මෙන්න මේ ආකාරයෙන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන crop කියන option එකේ මෙන්න මේ තියෙන arrow key එක select කරලා crop to shape කියන option එක අර මේ තියෙන පින්තූර ඔබට අවශ්‍ය designing වලට ඉතින් පහසුවෙන් වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් තවත් අවස්ථාවක මේ ඇතුළත් කරන පින්තූරේ ඔයා selection එකක් දැම්මට පස්සේ ඒ අදාළ selection එක හරහා මේ පින්තූර outline එකක් දාන්න ඕන නම් මේ outline එකක් ඒ වගේම outline color එකක් දාන්න ඕන නම් ඒ color එකක් ඒ වගේම මේකේ outline එකේ capacity වැඩි කරන්න ඕන නම් ඒ weight එක වැඩි කරන ආකාරය ඒ වගේම pitch එකට effect එකක් දාන්න ඕන shadow එකක් දාන්න ඕන කොහොමද මේ shadow අපි දාන්නේ මෙන්න මේ ආකාරයෙන් තමයි reflections වගේ දේවල් අන්තර්ගත කරන්නේ glow කරනවා නම් කොහොමද මේක අපි glow කරන්නේ ඒ වගේම soft edge එකක් තියෙන ඉතින් මේ පින්තූරේ පහසුවෙන් වෙනස් කරන්න කොහොමද කියලා මෙන්න මේ ආකාරයෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට ඕනොත් කියලා හිතන්නේ මේකේ තියෙන background එක ඉවත් කරන්න අපිට කරන්න තියෙන පින්තූර select කරලා ඉවර වෙලා format කියන option එකට යන්න. ඒකෙදි remove background කියලා option එකක් පෙනෙනවා. මෙයා click කරනකොට පස්සේ වඩ පේන ඇති අදාළ පින්තූර වටේට මෙයා select කරනවා. ඒ වගේම මේ පින්තූර ගන්නට මේ object එක ඇතුළත් වෙන විදිහට මේ කොටුව ඔයා edit කරගන්න ඕන කියලා කාන්ට ලස්සනට මේක හදා ගන්න ඕනේ. පොඩ්ඩක් adjustment කරලා ඊට පස්සේ මේවා කරලා ඉවර වෙලා keep changes කියන option එකට click කරන්න. ඊට පස්සේ වඩ පේනද මේකේ වැටේ තියෙන background එක දැන් ඉවත් වෙලා තියෙන්නේ. හරි මම මෙහෙම පොඩ්ඩක් මේව අරන් ගිහලා මේ slide එක හැපැත්තේ චුට්ටක් තියලා මම මේකට background image එකක් දානවා. මම කරන්නේ එතකොට අර විදිහම තමයි අදාළ background image එක select කරගෙන අරගෙන එනවා drag කරන් අරන් ඇවිල්ලා PowerPoint presentation උඩින් අතාරනවා. දැන් වඩ පේනද මේ picture සම්පූර්ණයෙන් මෙතෙන්ට allocate වෙන නිසා මම මේවා click කරලා ඉවර වෙලා මට ඕන size එකට අවශ්‍ය size එකට මෙයව කුඩා කරලා ඉතා පහසුවෙන් මට හදාගන්න පුළුවන් අදාළ size එකට. දැන් මම මෙයව හදාගෙන ඉවරයි. ඊට පස්සේ මට කරන්න තියෙන්නේ මේ පින්තූර මෙයා උඩ අරගෙන. දැන් මේ පින්තූර අරන් ආවට පස්සේ වට පේනද භාගයක් පින්තූරට වැහිලා භාගයක් එළිය දෙන්නේ. ඒ කියන්නේ මම මේ හදපු edit කරපු පින්තූරේ මේ background image එකෙන් පිටිපස්සට ගිහලා තියෙන්නේ. මට මෙයව පින්තූර ඉස්සරහට ගන්න ඕන මම මේ පින්තූර උඩ. ඒ කියන්නේ මගේ මෙන්න මේ object එක උඩ crop කරපු object එක උඩ right click කරලා ගිහලා send to front කියන එකේ bring to front කියන option එක දෙනවා. වට පේනදී ඒ අදාළ පින්තූර උඩ යනවා. ඊට පස්සේ ඔයාලට මේ අදාළ ඕන තැනකට අරන් ගිහලා මේ පින්තූරේ ඔයාලට තියලා එඩිටින් කරන්න පුළුවන්. දැන් මට තියෙන ඊළඟ ප්‍රශ්නයක් තමයි මේ පින්තූර අරන් ගියාට පස්සේ මේ පින්තූරේ තියෙන කලර් එක යම් ප්‍රමාණයක් highlight වෙලා පෙන්වනවා. ඉතින් මේක වෙනස් කරන්න ඕනේ පින්තූරයට ගැළපෙන ආකාරයට. ඔයාලට කරන්න දෙන්නේ පින්තූර select කරලා ඉවර වෙලා මෙන්න මෙතන මේ adjust කියන දෙන කලර් කියන option එක පෙන්වනවා. මේ කලර් කියන එකට click කරලා පස්සේ මෙන්න මේ වගේ විවිධාකාරයේ option පෙන්වනවා. කර්ස් එක අරගෙන නිකන් ඒකට තියන වට පේන ඇති අදාළ පින්තූරේ background එකට ගැළපෙන විදිහට image එක මෙයා කලර් කරලා රකන්න. ඉතින් මට හිතනවා මේක මෙතෙන්ට සාර්ථකයි කියලා මේ පිච් එක ඒ වගේ මේ solution එක මම මෙතන මේ color scheme එක තෝරගෙන මම ඕකේ කරනවා. දැන් වාර පේන ඇති background image එක සහ මේ තියෙන පින්තූරේ ආකාරයෙන් නිවැරදිව භාවිත කරලා තියනවා කියලා. ඉතින් මේ තියෙන්නේ මේ අපි කරේ background එකට image එක insert කරන විදිහත් ඒ වගේම background එකක් සහිත පින්තූරක අදාළ background එක ඉවත් කරන කමය. ඊට පස්සේ අපි කතා කරමු කොහොමද PowerPoint slide එකක් duplicate කරන්න කියලා. කරන්න තියෙන්නේ මෙහෙමයි මේ slide එක ඔයා හදලා තියලා ඉවර නම් ඔයා ඕකේ නම් ඔයා මේ slide එක උඩට right click කරලා copy නැත්නම් duplicate slide කියන option එක click කරන්න. click කරගම මේ අදාළ site එක copy එකක් විදිහට මේ slide එක ඊළඟ page එකට එනවා. තව slide එකක් උනන් නැවතත් duplicate slide කියන එක දෙන්න මෙයා මෙතෙන්ට එනවා. ඒ වගේම slide එක delete කරන්න ඕන cursor තියලා right click කරලා delete කියන option එක දුන්නට පස්සේ මේක automatically delete වෙනවා. ඒ වගේම ඔයාලට empty slide එකක් ගන්න ඕන නම් මේක උඩ select කරලා ඉවරලා keyboard එකේ enter කියන එක press කරන්න. එතකොට empty slide එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මේක presentation එක හදලා ඉවර වෙලා මේක ඔයා play කරන්න ඕනේ. ඔයාලට keyboard එකේ F5 කියන button එක play කරන්න පුළුවන්. එහෙම නැත්නම් review කියන මෙතන මේ slide show කියන තැනට ඇවිල්ලා මෙතන from beginning කියන option එක click කරාට පස්සේ ඔයාලට මේ slide එක මෙන්න මේ ආකාරයෙන් review එකක් විදිහට බලා ගන්න පුළුවන්.
ඊට පස්සේ මම කතා කරනවා කොහොමද මේ white board එකක් විදිහට powerpoint slide එකක් පාවිච්චි කරන්න කියලා. ඔයාලට පේනවා ඇති ඔයාගේ cursor එක මේක slide ඒ කියන්නේ මේ slide show එක play වෙද්දි cursor එක පල්ලයට අරන් ආවට පස්සේ මෙන්න මේ වගේ options ටිකක් යට පෙන්නනවා. මේ options වල මේ මෙතන තියෙනවා pin එකේ ලකුණක් තියෙන එකක් මම click කරන්න. click කරලා පස්සේ ඔයාලට මෙතන පෙන්නනවා pin එක ඒ වගේම highlight එක සහ ink color එක. ඔයාලට පුළුවන් කැමති pin එකක් select කරන්න. select කරලා ඔයාලට පුළුවන් මෙන්න මේක තියෙන දේවල් මෙන්න මේ ආකාරයෙන් mark කරන්න ඔයාලට ඉතා පහසෙන් පුළුවන් ඒ වගේම මේකේ දෙන colors change කරන්නත් පුළුවන් මෙතන pen එකට ඒක ink color කියන තැනට ගිහිල්ලා මෙතන කැමති color එකක් තියෙන ඒ color එකකින් මේක නැවත write කරන්න ලියන්න පවා පහසෙන් වාට හැකියාවක් තියෙනවා ඒ වගේම ඔය ඇඳුත් එක erase කරන්නත් පුළුවන් එතනම ඇවිල්ලා මෙතන තියෙනවා erase කියන එකක් erase එක click කරලා අරන් ඇවිල්ලා මේ හැමතැනම click කරාම ඔයා ඇඳලා තියෙන දේවල් නැවත ඉතා පහසෙන් ඉවත් කිරීමේ හැකියාවකුත් මේකේ අන්තර්ගත කරලා තියෙනවා හරි ඊට පස්සේ ඔයාලට මේ slide එක අයින් කරන්න ඕන නැවත තවරයි click කරලා end show කියන තැන ඔයාලට මේ slide එක ඉතා පහසෙන් ඉවත් කරගැනීමේ හැකියාවකුත් තියෙනවා මේක තමයි picture එක insert කරන විදිය සහ background එකක් අපි ඇතුළත් කරන ආකාරය නිවැරදිව කරන ක්‍රමවේදය